සමාජ සංගායනා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි හිරු සමාජ සංගායනා තුලින් අද මේ හිමිදිරි පාන්දර ඔබට ඔබේ ජීවිතයට වැදගත් වන දහම් කරුණු කීපයක් එකතු කරලා සමස්ත ජීවිතයම සාර්ථක කර දීම සඳහා මේ ගන්න උත්සාහයක්. පින්නතුනි බෞද්ධයන් හැටියට අපේ කාගෙත් බලාපොරොත්තුව මේ සසරගත දුක නිවලා අමා මහ නිවනින් සැනසෙන එක. ඒකට හේතුව අපි මොන භවයක ඉපදුනත් අපි ඉන්නේ සංසාරේ නිසා ඒ උපදින හැම භවයක්ම වෙනස් වෙමින් ජරාවටපත් වෙමින් අපි දුක්ඛදායි තත්ත්වයට ඇද වැටෙනවා. දෙවියෙක් වෙලා උපන්නත් දෙවියන්ගේ පින අවසන් වුණාම එතනින් චුත වෙන්න සිද්ධ වෙනවා. යම් කිසි විදියකින් සතර අපායට ඇද වැටුණොත් ඒ සතර අපායේ ගත කරන කාලය තුල තමන් කරපු කර්ම විපාක දෙමින් අකුසල පාපී අයහපත් කර්ම නිසා ඒ ගත කරන ජීවිතය කොච්චර කාලයක් එහි දුක් විඳිමින් ගත කරන්න වේද කියලා අපිට කාටවත් නිශ්චිත කරලා කියන්න අමාරුයි. ඒ නිසා පින්නතුනි මේ සසර දුකයි. සැපයි කියලා ගන්න හැම දෙයක්ම දුකකින් කෙලවර වෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ දුක්ඛ සත්‍ය තුලින් අවධාරණය කළේ. උන්වහන්සේ දුක්ඛ සමුදයාරය සත්‍ය තුලින් දුකට හේතුව දේශනා කළා. මොන දුක ඇති වුණත් දුක්ඛ දුක්ඛ එදිනෙදා ඇතිවන දුක් එවැගේම විපරිණාම දුක්ඛ වෙනස් වීම නිසා ඇතිවන දුක් සංඛාර දුක්ඛ සංස්කාර දුක් මේ ඇතිවන කවර දුකක් වුවද ඇතිවන්නේ තණ්හාවේ ප්‍රතිඵලය නිසායි. ඒ නිසා තණ්හාව තමයි මෙහි මූලික කාරණය හේතුව. ඒකයි බුදුරජාණන් වහන්සේ අවධාරණය කළේ. පින්නතුනි දුකට හේතුව තණ්හාවයි කියලා. දුක නැති කළ හැකිද? බුදුරජාණන් වහන්සේ දැක්කා දුක නැති කරන්න පුළුවන්. ඒ වගේම දුක නැති කිරීමේ මගක් තියෙනවා. ඒ දුක නැති කිරීමේ මග තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව මේ දුක් නැති කිරීමේ මගක් වෙනත් නැහැ. ඒ නිසා සත්‍ය අවබෝධය පිණිස ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ක්‍රියාත්මක කරනු පිණිස මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය අත්‍යවශ්‍යයි. සතර සතිපට්ඨාන, සතර ඉද්ධිපාද මේ කුමන ධර්මතාවක් ගත්තත් මේ හැම එකකම තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒ නිසා පින්වතුනි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි අපට තියෙන ආර්ය මාර්ගය.
ආර්ය කියලා කියන්නේ උතුම්. මාර්ගය කියන්නේ මග. අෂ්ටාංගික කියලා කියන්නේ අටක් කියන එකයි. එතකොට ආර්ය උතුම් මාර්ග අටක්. ඒක නිසා මෙන්න මේ මාර්ග අට තමයි අපට නිවන් පිණිස හේතුවන්. දැන් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ගත්තහම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අට. පින්නතුනි මේ අට ගත්තහම මේක තව නමකින් හඳුන්වනවා. දැන් සම්මා දිට්ඨිය ගත්තොත් යාකාවක, නීයානික, කුසල, නිවැරදි දැක්ම. ඒක තමයි සම්මා දිට්ඨි කියන්නේ. එතකොට යාකාවක, නීයානික, කුසල, නිවැරදි සංකල්පනාව. ඒක තමයි සම්මා සංකප්ප කියන්නේ. මෙන්න මේ විදියට මෙය හඳුන්වල තියෙනවා. මෙතන යාකාවක කියලා කියන්නේ පින්වතුනි ඒත් නිවැරදි කියන එකයි. නීයානික කියලා කියන්නේ නිර්වාණය දක්වා අපි අරගෙන යන, පමුණුවන කියන අර්ථයයි නීයානිකයි. කුසල කියලා කියන්නේ කුසලතාව, ආධ්‍යාත්මික හැකියාව වර්ධනය කිරීමයි. ඒ නිසා මිත්‍යාවෙන් අයින් කරලා සම්‍යක්ඥාණයට පමුණුවන නිසා මේක නිවැරදි කියලා කියනවා. දැක්ම නිසා දැකීම දිට්ටි කියලා කියනවා. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම ආර්ය මාර්ගයක්ම ඔන්න ඔය විදියට තමයි කියවෙන්නේ. එතකොට සම්මා කියලා කියන එකට අර්ථ තමයි මේ දෙන්නේ. යාකාවක කියන්නේත්, නීයානික කියන්නේත්, කුසල කියන්නේත්, නිවැරදි කියන්නේත් මේ ඔක්කොම සම්මා කියන එකට අර්ථ. එතකොට සම්මා කියන වචනය මොනතරම් උත්තරීතර වචනයක්ද? ඒ නිසා මේ උතුම් වචනයට අර්ථ විග්‍රහ තමයි අර දීලා තියෙන්නේ හැම ආර්ය මාර්ගයකින්ම. එතකොට මොන ආර්ය මාර්ගයේ ගත්තත් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ඊළඟට සම්මා වාචා, යාකාවක, නීයානික, කුසල, නිවැරදි වචන. මේම තමයි යන්නේ දිගටම. ඒ නිසා මෙන්න මෙවැනි උතුම් ආර්ය මාර්ගයක් තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. පින්නතුනි මේ උතුම් ආර්ය මාර්ගය තුල පැහැදිලි කරනවා ඉස්සෙල්ලාම තියෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨි කියලා කියන්නේ එතකොට නිවැරදි නැත්තම් යහපත් දැක්ම. සම්මා මේ දැකීම යහපත් නොවේ අපට සංකල්පනාව යහපත් කරගන්න බෑ. සංකල්පනාව යහපත් නොවේ වචනය යහපත් කරගන්න බෑ. වචනය යහපත් නොවේ කර්මාන්ත ක්‍රියාව යහපත් කරගන්න බෑ. ක්‍රියාව යහපත් නොවේ දිවි පැවැත්ම යහපත් කරගන්න බෑ. ඒ නිසා මේ සම්මා දිට්ඨිය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. ඒ නිසා පින්නතුනි සම්මා දිට්ඨි කියන්නේ එච්චරම වැදගත් ආර්ය මාර්ගයේ පළවෙනිම මාර්ගය. සම්මා දිට්ඨියෙන් තොරව අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ අනිත් මාර්ගාංග අනුගමනය කරන්න හැකියාවක් නැහැ, වැඩෙන්නේ නැහැ. ඒ නිසා දැක්ම නිවැරදි කරගන්න ඕන පළමුවෙන්.
පින්වතුනි දැක්ම නිවැරදි කරගන්න නම් දැන් නිවැරදි දැක්මක් ගැන ලෝකේ බුදුහාමුදුරුව පැහැදිලි කරන්නේ වැරදි දැක්මක් තිබිච්ච නිසා. මේ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය සත්‍ය බුදුරජාණන් වහන්සේ මතු කරලා දුන්නා. ඒකයි උනේ. එතකොට මේ උතුම් මාර්ගය ලෝකයේ තිබුණා, එය මතු කරලා දීම තමයි භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කළේ. එතකොට පින්නතුනේ බලන්ඩ ලෝකයේ තිබුණ වැරදි දැකීම් දෙකක්. මොනවද වැරදි දැකීම් දෙක? එකක් තමයි ශාස්වත දෘෂ්ටිය, අනික තමයි උච්ඡේද දෘෂ්ටිය. ශාස්වත කියලා කියන්නේ ස්ථිරයි, වෙනස් වෙන්නේ නැහැ කියන එකයි. එහෙනම් පුද්ගලයා තුල, මිනිසා තුල තියෙනවා වෙනස් නොවන ආත්මයක්. මේ ආත්මවාදය අපි දන්නවා භාරතීය සංස්කෘතිය තුල ගත්තහම ආත්මය පිළිබඳ විවිධ සාස්ත්‍රවරු කරුණු ඉදිරිපත් කළා ආත්මයක් තියෙනවයි කියලා. දැන් ඉන්දියාවේ බුද්ධ කාලය වෙනකොට සාස්ත්‍රවරු හිටිය ප්‍රබල ප්‍රකට සාස්ත්‍රවරු 6 දෙනෙක්. මේ ප්‍රකට සාස්ත්‍රවරු 6 දෙනා තමයි කවුද? සත් සාස්ත්‍රවරු කියලා හඳුන්වන්නේ. මේ ෂට්සාස්රුවරුන්ගෙන් එකෙනෙක් හිටිය පකුද කච්චායන කියලා. මේ පකුද කච්චායන කියන සාස්රුවරයා ඔන්න ආත්මවාදියෙක්, ශාස්වතවාදියෙක්. ඒ කියන්නේ ස්ථිර සාර යමක් තියෙනවා ලෝකෙ කියලා පිළිගත්තු කෙනෙක්. මේ සාස්රුවරයා ප්‍රකාශ කරනවා ලෝකයේ තියෙනවා පදාර්ථ හතක්, මේව ස්ථිරයි කියලා. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ, සුඛ, දුක්ඛ, ජීව. මේ සප්ත පදාර්ථය ස්ථිරයි කියනවා. මේවා පිළිබඳව වැඩිදුරටත් කියනෝ අකටා. මේ පදාර්ථ හත කවුරුන් විසින් හෝ කරපු දෙයක් නෙවෙයි. අකට විදා, කාගේවත් විධානයකින් නියම කිරීමකින් කර දෙයකුත් නෙවේ. අනිම්මිතා, මෙය නිර්මාණය කරපු දෙයකුත් නෙවේ. මේ විදියට ඔහු මේ පදාර්ථහත ස්ථිරයි කියලා කියනද ඒකේ වටාපිටාවට අදාළ වෙන බොහෝ කරුණු ඉදිරිපත් කළා. ඉතින් මේ පදාර්ථහත ස්ථිරයි ඔහු කියන විදියට. කවුද කියන්නේ? ඔහු කියන්නේ පකුද කච්චායන, මේ සාස්රුවරයා. එතකොට පදාර්ථහත ස්ථිර නම් පදාර්ථහතෙන් තමයි මිනිස්සය සකස් වෙලා තියෙන්නේ. පදාර්ථහතෙන් මිනිස්සයා සකස් වුණාම මිනිස්සයත් ස්ථිරයි, වෙනස් වෙන්නේ නැහැ, වෙනස් කරන්න බෑ. එහෙනම් පුද්ගලයා ස්ථිරසාරයි කියලා මෙන්න මේ විදියට තමයි ප්‍රකාශ කරන්නේ. ඒ නිසා මේ ස්ථිරසාරයි කියලා කියන මේ තුල තියෙන ආත්ම සංකල්පය. නමුත් පින්නතුනි මේ වැරදි දැක්මක්, වැරදි දෘෂ්ටියක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මෙවැනි ස්ථිරසාර පදාර්ථ හතක් නෙමෙයි ලෝකයේ එක් පදාර්ථයක්වත් නැහැ ස්ථිරව පවතින. ඒ කියන්නේ ස්ථිරසාර පදාර්ථ කොහොමද තියෙන්නේ? සියලු දේ සංස්කාර නම්. ඒ නිසා සියල්ල සංස්කාර. සංස්කාරවල ස්වභාවය මොකද්ද? අනිච්චාවත සංඛාරා. සියලු සංස්කාර අනිත්‍යයි. අනිච්චා අනිත්‍යයි, වත ස්ථිරවම, සංඛාරා සංස්කාර.
ඒ නිසා සියලු සංස්කාර අනිත්‍යයි. එහෙනම් එක් පදාර්ථයක් පමණක් කොහොමද නැත්නම් පදාර්ථ හතක් කොහොමද තියෙන්නේ ස්ථිර? ඒ නිසා එකක්වත් ස්ථිර නැහැ. මේ මොන දේ වුණත් හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දේවල්, හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත සියලු දේ වෙනස් වන සුළුයි. ඒ නිසා හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න හැම දෙයක්ම වෙනස් වීමකට හසු වෙනවා. මේක තමයි ලෝකයේ ස්වභාවය. එහෙනම් ලෝකයේ වැරදි දැක්මක්, වැරදි දෘෂ්ටියක් තමයි මොකද්ද? ශාස්වත දෘෂ්ටිය. මෙය සම්පූර්ණ මිත්‍යාවක් කියන එක බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා. දැන් අපි දන්නවා සාමාන්‍ය විවහාරයේ කියනවා අපි ගිය ආත්මි මේ ආත්මි ලබන ආත්මි කියලා. ඇත්තටම පින්වතුනි එහෙම ආත්මය කියලා කියන්න බෑ. ඒක වැරදි විවහාරයක්. එහෙනම් අපි කියන්න ඕන කොහොමද? ගිය භවය, මේ භවය, ලබන භවය. භවයක් මිස ආත්මයක් අපට නැහැ. නමුත් ආත්මය කියන වචනය නිතර විවහාර කරනවා අපිත්. ඒක නිසානේ කියන්නේ මගේ ආත්ම ගෞරවය නැති කරන්න එපා. අන්න බලන්න. ඒ කියන්නේ ආත්මය කියන වචනේ අපි කතා කරනවා, මේ මමත්වය, මේ මම කියන සංකල්පය. නමුත් මේක සම්මුති ලෝකයේ තිබුණට පරමාර්ථ ලෝකයට ගියහම මේ ආත්ම කියන සංකල්පය ගැන කතා කරන්න බෑ. ඇයි පින්නතුනි? මම කියලා කෙනෙක් ඉන්නවනම් එය වෙනස් නොවී තියෙනවා. සම්මුති ලෝකයේ මම ඉන්නවා, මගේ දේවල් තියෙනවා. එහෙම නැත්තම් ලෝකෙ ජීවත් වෙන්න බෑනේ. මම සහ මගේ කියන එක තියෙනවා. හැබැයි පින්වතුනි, මම සහ මගේ කියන සංකල්පය තිබුණට සම්මුති ලෝකයේ දැන් පුද්ගලයා හැදිලා තියෙන්නේ පටවියාපෝ තේජෝ වායෝ කියන හතරෙන් නම් මේ මහා භූත කොටස් වලින් සමන්විත මේ හැම එකක්ම මේවා වෙන් කළොත් මේ පුද්ගලයාගේ ශරීරයේ තියෙන, එතකොට මම කියලා කියන්නේ කාටද? මහා භූත කොටස් හතර වෙන් කරලා තියෙනවා. එතකොට වෙන් කළාම කාටද කතා කරන්නේ මම කියලා? කොහොමද කියන්නේ මගේ කියලා? ඒ නිසා ඒක පැත්තකින්. තව පැත්තකින් තියෙනවා පුද්ගලය කියන්නේ පංච උපාදානස්කන්ධ. එතකොට පංච උපාදානස්කන්ධ කොහොමද පහ වෙන් කළාට පස්සේ කොහොමද කියන්නේ පුද්ගලයෙක් මම කියලා කෙනෙක් ඉන්නවා කියලා? එහෙම කෙනෙක් නැහැ. මේක තමයි යථාර්ථය, මේක තමයි ඇත්ත. ඒ නිසා පින්වතුනි, මේ ශාස්වත දෘෂ්ටිය මිත්‍යාවක් හැටියට බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප කළා, බැහැර කළා. දෙවැනි වැරදි දෘෂ්ටිය තමයි, මිත්‍යා දෘෂ්ටිය තමයි උච්ඡේද දෘෂ්ටිය. උච්ඡේදයි කියලා කියන්නේ ලබාගත් ජීවිතයෙන් සියල්ල අවසන් කියන එකයි. ඒ කියන්නේ මේ පෙනෙන ලෝකය, භෞතික ලෝකයේ විතරයි එතන විශ්වාස කරන්නේ. මේ අතට අහුවෙන, දකින්න තියෙන මේ ලෝකය විතරයි විශ්වාස කරන්නේ. පින්නතුනේ එහෙම අය දැන් නැද්ද? එදා විතරද හිටියේ? නෑ, දැන් ඉන්නවා බහුල ලෙස. මේ බෞද්ධයෝ අතරත් ඉන්නවා. සමහර අය කියන්නේ ඉපදුනා මැරිලා ගියා, ඉතින් එතනින් එහාට නෑ යමක්. මේක තමයි හැම එකටම තියෙන ලෝකය. මේකෙන් ඉපදුනා, හිටියා, මැරිලා ගියා, ඒක නිසා කොහොමාරි කාලබීලා ඉන්න කියන එක තමයි කියන්නේ. සම මොන උපතක්ද කියලා
සමහර අය ප්‍රකාශ කරනවා. ඉතින් පින්නතුනි මෙවැනි අදහස් අතීතයේ තිබුණයි කියන එකට ඉච්චර පුදුම විය යුතු නැහැ. වර්තමානයේ මෙච්චර දහම ප්‍රකට වෙලා තියෙද්දි මේ මිත්‍යාවේ ඉන්න අය කොච්චර ඉන්නවද? ඊළඟ භවයක් විශ්වාස නොකරන අය. ඒ නිසා ඒ අය මිත්‍යාවම ජීවිතය කරගෙන ඉන්න පිරිසක්. තමන් දන්නේ දේ විතරක් පිළිගනිමින් කටයුතු කරන්න උත්සාහ කරන. එහෙම නැතුව ලෝකයේ ඇත්ත දකින්න උත්සාහ කරන්නේ නැහැ. ඒකයි. ඒ නිසා මෙන්න මේ උච්ඡේද දෘෂ්ටියට අදාළව ඒ උච්ඡේද දෘෂ්ටිය දරූ සාස්ත්‍රවරයෙකුත් ඉන්දියාවේ හිටියා. එයා තමයි අජිත කේස කම්බල කියන සාස්ත්‍රවරයා. මේ සාස්ත්‍රවරයා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටි 10ක් ඉදිරිපත් කළ කෙනෙක්. එතකොට මිත්‍යාව තුල රැඳිච්ච කෙනෙක් තමයි ඔහු. එතකොට ඔහු ප්‍රකාශ කරනවා දන් දීලා වැඩක් නැහැ, ඒ දීමේ ප්‍රතිවිපාකයක් නැහැ. ඒ වගේම කර්මය හා කර්මඵල පිළිගන්න බෑ. ඒ කියන්නේ සැප දුක ඒවට එන ප්‍රතිවිපාක. ඒ කියන්නේ යහපත් දෙයක් කළොත් යහපත් ප්‍රතිවිපාක හෝ අයහපත් දෙයක් කළොත් අයහපත් ප්‍රතිවිපාක හෝ තියෙනවා කියලා ඔහු පිළිගන්නේ නැහැ. එහෙනම් මෙන්න මෙවැනි අදහසක් ඉදිරිපත් කළ කෙනෙක් තමයි කවුද මේ අජිත කේස කම්බල. එතකොට මෙතන තියෙන්නේ කර්මය කර්මඵලය විශ්වාස කරන්නේ නැත්තම් එතන කොහොමද නිර්වාණය සාක්ෂාත් කරන ගමනට යන්නේ? එහෙම යන්න බෑ. ඒකයි මේ කියන්නේ. ඒ නිසා මෙන්න මේකත් මිත්‍යාවක්. ඊළඟට කියනවා මෙලොවක් පරලොවක් පිළිගන්නේ නැහැ. ඊළඟට අම්මා තාත්තට සලකලා ඒවයි ප්‍රතිවිපාක තියෙනවයි කියලා පිළිගන්නේ නැහැ. අපි හැදිච්ච නිසා මේ ලෝකෙට බිහි වුණා. අපට තනියෙන් හැදෙන්න බැරි නිසා අම්මල තාත්තල හැදුවා. එහිට එහා යමක් වැඩක් නැහැ. ඒ නිසා වයසට යනකොට ඒගොල්ලෝ මහලු නිවාසෙ තමයි නතර වෙන්නේ. මොකද දරුවෙක් සලකන්නේනේ. සලකල වැඩක් නැහැ කියන මෙන්න මේ මිත්‍යාවට හසු වෙලා ඉන්න පාපී චේතනා තියෙන පව් පුරව ගන්න කොච්චර පිරිස් අපේ සමාජයේ ඉන්නවද? අම්මට තාත්තට නොසලකනෝ විතරක් නෙවෙයි බනින, ගහන, ගෙදරින් එළියට දාන, තුට්ටුවකට ගණන් ගන්න නැති පිරිස කොච්චර ඉන්නවද? මාස 10ක් කුසේ දරාගෙන හදලා මේ ලෝකෙට බිහි වුණාට පස්සේ තමන්ගේ රතු පාට ලේ සුදු පාටට කිරි බවට පරිවර්තනය කළ පොවලා කැතකුණු අතගාලා පියවරෙන් පියවර වඩාගෙන හදලා බෙහෙත් ටික අරන් දීලා බෙහෙත් පොවලා අතපය අතගාලා හදලා මෙච්චර කරපු අම්මටයි තාත්තටයි සලකල වැඩක් නැහැ කියලා ඒගොල්ලෝ පැත්තකට දාන අය අද සමාජයේ නැද්ද? ඉන්නවා. එහෙනම් ඉතින් ඒගොල්ලොන්ට පුළුවන්ද එහෙම නොසලකා මල් වට්ටියක් අරගෙන ඇවිල්ලා බුදුහාමුදුරන්ට පූජ කරයි කියලා, බෝධිය ළඟ වැඳගෙන හිටියයි කියලා, චෛත්‍යයට පූජාවක් කළයි කියලා සැපවත් ජීවිතයකට යන්න, ඊළඟ භවයේ සැපවත් කරගන්න, මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න කවදාවත් ලැබෙන්නේ නැහැ පින්නතු. මොකද මිත්‍යාවක ඉන්නේ. අම්මට තාත්තට සලකල වැඩක් නැහැ. නත්ති මාතා නත්ති පිතා. ඊළඟ සමහරු ඕපපාතික සත්වයෝ නැත කියලා කවුරු හරි පිළිගත්තොත් ඒකත් මිත්‍යාවක්. පින්වතුනි
ඕපපාතික කියන්නේ ඉබේට හටගන්නා. දැන් දෙවියෝ හටගන්නේ ඉබේට. ඒ වගේම ප්‍රේතයෝ හටගන්නේ, නිරිසතුන් හටගන්නේ ඉබේට. එතකොට මේවා නෑ කියලා කවුරු හරි කියනවා නම් එතන තියෙන මිත්‍යාව. ඕපපාතික සත්‍යෝ මෙච්චර ඉඳිද්දි එහෙම නෑ කියලා නම්. ඒ වගේම සත්‍ය දැනගත් මහණ බමුණා. ආර්ය මාර්ගයට ඇතුළත් වෙච්ච මහණ බමුණන් මේ සමාජයේ අතීතේ හිටියා වර්තමානයේ ඉන්නවා කියන එක පිළිගන්නේ නැත්තම් ඒක මිත්‍යාවක්. ඒ නිසා මේ මිත්‍යා කරුණු ඔස්සේ තමන් තුළ අදහස් වර්ධනය කරගෙන තිනවන නම් එයාට කවදාවත් යහපත් දැක්මක් ඇති කරගන්න බෑ. ඒ නිසා මෙන්න මේ දෘෂ්ටි දෙකෙන් අපි අත් මිදෙන්න ඕන. මොකද්ද දෘෂ්ටි දෙක? එකක් ආත්ම සංකල්පය, සාශ්‍රත දෘෂ්ටිය. අනෙක ලබාගත් ජීවිතෙන් විතරක් සියල්ල අවසන් වේ කියන උච්ඡේද දෘෂ්ටිය. මේ දෘෂ්ටි දෙකෙන් අපි අත් මිදිය යුතුයි. මේ දෘෂ්ටි දෙකෙන් අත් මිදෙන්නේ නැතුව සම්මා දිට්ඨියක් කවදාවත් ඇති කරගන්න බෑ. ඒ නිසා මේ වැරදි දෙකින් ඔබ ඉවත් විය යුතුමයි. මේ ආර්ය මාර්ගයට ඇතුළත් වෙන්න නම් මේ එක අදහසක් හරි යම් කෙනෙකු තුල පවතින්නේ නම් ඒ පුද්ගලයාට කිසි දවසක මේ ආර්ය මාර්ගයට ඇතුළත් වෙන්න බෑ පින්වතුනි. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන මේ ආර්ය මාර්ගයේ ගමන් කරන කෙනෙක් නම් මේ ශාස්වත හා උච්ඡේද කියන මේ මිත්‍යා දෘෂ්ටි දෙකෙන් අත් මිදලා ක්‍රියා කරන්න. මේ මිත්‍යාවේ යම් කිසි එක කරුණක් හෝ අපේ සිත තුල නලියන්නේ නම් අපේ සිත තුල දලුලන්නේ නම් පින්වතුනි කිසිසේත්ම යාට ආර්ය මාර්ගයට අවතීර්ණ වෙන්න බෑ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය ඇති කරගන්න බෑ. සම්මා දිට්ඨිය නැත්තම් කොහොමද සම්මා සංකප්පයට එන්නේ? ඒ නිසා සම්මා දිට්ඨියක් නැතුව සම්මා සංකප්පය ක්‍රියාත්මක කරන්න බෑ. යහපත් කල්පනාවක් ඇති කරගන්නේ කොහොමද මේ තුල ඉන්නේ නැතුව? ඒ නිසා පින්වතුනි අනිවාර්යෙන්ම ඔබ මේ ආර්ය මාර්ගයේ ගමන් කරනවා නම් සම්මා දිට්ඨියෙන් සමන්විත යුතුයමයි. එය ඇති කරගන්නට උත්සාහ කරන්න. එය තමයි නිවන් දකින මඟ. පින්වතුනි අද මේ සමාජ සංගායනා ධර්මදේශනා මාලාව ඔබ වෙතගෙන එන්නට හිරු මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා, ප්‍රමුඛ කාර්ය මණ්ඩලය අපමණ උත්සාහයක් ගත්තා. ඒ නිසා ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය, චිර ජීවනයේ සැලසේවායි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. සමාජ සංගායනා